නෙල්මිණි බණ්ඩාර විසින් සිතුවම් කරන ලද විවිධ මල් වර්ග මෙම ප්‍රදර්ශනයේ ඇතුළත් වෙනවා. ඇය මෙලෙස අඳින සියලුම මල් අතරින් නෙළුම් මල ප්‍රධාන සහ සුවිශේෂීත්වයක් මතුව පෙනෙන ලෙස සිතම් කිරීම කැපී පෙනෙන ලක්ෂණයක්. කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපාධිය ලබාගෙන නිහොංගා කලාව පිළිබඳ ඇය ජපානයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබාගෙන තිබෙනවා. නිහොංගෝ කියන්නේ ජපානයේ සාම්ප්‍රදායික සිතුවම් කලාවක්. මෙම සිතුවම් ප්‍රදර්ශනය මැයි මාස 27 වනදා සිට ජූනි 1 වනදා දක්වා පැවැත්වෙන්නේ ටෝකියෝහි සියාකා ගැලරියෙහිදී. චිත්‍ර ප්‍රදර්ශනයේ සමාරම්භයට ජපානයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා, ශ්‍රී ලංකා ජපන් ව්‍යාපාරික සංගමේ සභාපති ජගත් බ්‍රාහ්මනායක ඇතුළු පිරිසක් සහභාගී. අද එක්සිබිෂන් එකේ මාතෘකාව ෆ්‍රේග්‍රන්ස්. නෙළුම් මල තමයි මේකේ මූලිකම සංකේතය විදිහට මම පාවිච්චි කරලා තියෙන්නේ. මල්වල සුවඳ, ඒ කියන්නේ මම මල් අඳිනකොට, මම ඩ්‍රොයින් කරනකොට මේ මල්වලින් දැනෙන සුවඳ මම කොහොමද කලර්ස් විදිහට චිත්‍රයක් විදිහට මම එළියට ගන්න කොහොමද කියන සිතුවිල්ල තමයි මම ඇත්තටම මේ පේන්ටිංස් වලින් පෙන්නලා තියෙන්නේ. මම හිතනවා හැමෝම මේ පේන්ටිංස් වලින් පේන්ටිංස් බලලා ඒකේ සුවඳ විඳගනී කියලා. තුමියගේ ශ්‍රී ලංකාවේ ලැබපු අධ්‍යාපනය ආභාෂය වුණේ නිල්මානෙල්, ඒ වගේම අපේ නෙළුම් මල්, ඒ සංස්කෘතිය ආධුනිකයෙක් හැටියට ජපානයට පැමිණුණත් මම හිතන්නේ මේ වන විට උතුමියට හොඳ අවස්ථාවක් හිමි වෙලා තිනවා. ඒ ශ්‍රී ලංකාවේ අනන්‍ය වූ අපේ ඒ ස්වභාව ධර්මය, ඒ පරිසරයත්, ජපානයේ තිබෙන නිහොංගා කියන ඒ කලාවත් සමඟ මුසු කරලා අලුත් ප්‍රදර්ශන මාලාවක් ජපානයේ කරගෙන යන්න. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.